දුම්කොළ වගාව කෘෂිකාර්මික සමාජයේ කෙරෙහි හානිකර බලපෑමක් එල්ල කර ඇති බවද, එය දුම්කොළ ගොවීන්ගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවය අඩු කිරීමට හේතු වී ඇති බවද පර්යේෂණ වලින් හෙළි වී තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය හා ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධන බලකායේ සිදු කළ විද්‍යාත්මක පර්යේෂණයකින් මෙම කරුණු අනාවරණය වුණා. දුම්කොළ වගාව හා එහි සමාජීය බලපෑම පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යන කේන්ද්‍රය හා ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධන බලකායේ සිදු කර ඇති අතර, එමකින් අනාවරණය කරගත් තොරතුරු හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ වැඩමුළුවක් කොළඹදී අද පෙරවරුවේ පැවැත්වුණා. මෙතකදී දුම්කොළ වගාව තහනම් කිරීම පිළිබඳ ප්‍රකාශයට පත් කිරීමත් සමග ඒ පිළිබඳ රටපුරා විශාල සංවාදයක් ගොඩනැගුණා. ඒ මත පදනම්ව දුම්කොළ වගාවේ නිරත පළත් ආවරණය වන පරිදි තෝරා ගන්නා ලද දිස්ත්‍රික්කවල මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. අදාළ තොරතුරු රැස් කර ඇත්තේ පොළොන්නරුව, පුත්තලම, මතලි හා මොනරාකල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි. මෙහිදී අනාවරණය වූ ප්‍රධාන කරුණක් වන්නේ දුම්කොළ වගාවේ නිරත ගොවීන්, උඳුන් හිමියන් හා කම්කරුවන් සියලු දෙනාටම වෙනත් විකල්ප ජීවනෝපායන් ඇති බවයි. දුම්කොළ සමාගම් විසින් වගාවට ලබා දෙන ද්‍රව්‍යමය සහ ණය පහසුකම් සමාගම් විසින්ම ගැනුම්කරුවෙකු වශයෙන් අස්වැන්න ලබා ගැනීම වැනි දුම්කොළ සමාගමේ උපක්‍රම ගොවීන් දුම්කොළ වගාවේ රඳවා ගැනීමට බලපාන ප්‍රධාන සාධකයක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදාළ වාර්තාව සඳහන් කරන්නේ රජයේ ප්‍රතිපත්තිය අනුව 2020 දී දුම්කොළ වගාව රටින් තුරන් කිරීම සපුරාගත හැකි ඉලක්කයක් බවයි.